එහෙමද අපි ආවා හබරණ මොරගස්වැවට. මොරගස්වැව කියලා මේ ගමට නම බැවහැර වෙන්න හේතුණයි කියන්නේ පාරිසරික සාධකයක්. මා පිටුපසින් පෙනෙන්නේ මොරගස්වැව. මේ මොරගස්වැව බොහෝ දුර අතීතයේදී ඇති වුණයි කියන එක නැත්තම් නිර්මාණය කරගත්තයි කියන එක තමයි පුරා කතාවන් පෙන්වලා දෙන්නේ. ඒ කතාවන්ට අනුව මේ ප්‍රදේශයේ ශුෂ්ක කලාපයක් අපි කවුරුත් දන්නවා අදත් තත්ත්වය එහෙම තමයි. මේ ශුෂ්ක කලාපේ මොර තිබිලා තියෙනවා ඉතා සාරෙට. මොකද මොර බොහෝ වෙලාවට මේ හැමනිතරම හැදෙන්නේ නැහෙනි. මොර හැදෙන වාරයක් තියෙනවා. හරිම ප්‍රණීත පළතුරක්. ඒ නිසාම තමයි අපේ ඇත්ත කවුරුත් කැමති වුණා මේ මොර වගේ දේවල් හැදෙනකොට ඒ කාලට ගිහිල්ලා මොර නෙලා ගන්න. මේ වැව හැදිලා තියෙනකොට වැව වටේට පුදුම තරමට මොරගස් යායක් තිබිලා තියෙනවා. ඒ ගමේ උදවිය කවුරුත් කියන්න පටන් අරන් තියෙනවා. දැන් අර මොරගස් තියෙනවනේ. මොරගස් තියෙන හින්දා මොරගස් වැව කියන එක තමයි මුලදි කිව්වයි කියන එක පුරා කතාවන් කියන්නේ. ඒ වගේම ඕනෑ පදන් මොර නෙලා ගන්න පුළුවන් හින්දා අර වතුර ගන්න එන උදවිය ඉන්නවනේ නාකියා ගන්න එන උදවිය ඒගොල්ලොත් කියන ඔන්න අපි අර මොරගස් වැවට යනවා කියලා. ඕක පරපුරෙන් පරපුරට වැව හැරෙන්න ගත්තා. විශේෂයෙන් මේ ඈත දුරබැහැර ඉඳලා විලහිලඳා මේ ආවේ උදවියත් අන්න කියන්න පටන් ගත්තයි කියන එක කියනවා. මෙහෙම මේ ගමට පරපුරෙන් පරපුරට මොරගස්වැව කියන එක බැවහැර වෙලා තමයි අදත් මේ ගමට කියන්නේ මොරගස්වැව කියලා.